අයිබෝවන් සුබමධ්‍යනක්. ඔබ ස්වාධ රූපවාහනි මධ්‍යන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශයක්ත් සමගෙන් ප්‍රමය නවධනය පුවත් සිරස් තලවෙත. ඉනිගත් පල්ගේ කපිතාන් ඇතුළු විසි පහකගෙන් හෙට ප්‍රකාශකන්න පොලිසිය සූදානමින්. වමේ ජනබලය ගොඩනැංවූ සමිත හිමියූ අපවත්වෙති. ආසාධිතයන් දෙදහස් අටසි අසු දෙදෙනෙකු හමුවෙක්්දී කොරෝණ මරණ ලයිස්තුවට තවත් හතලිස් එකක්. ජනපති ගම සමඟ පිළිසඳරෙන් දහම් වැවට නිවාස එකසිය දහත් වනක්. ප්‍රතානය හා ඉන්දිය ප්‍රබේදය එකමමුතුවෙන් සැඳුණු නව කොරණ වෛරස් ප්‍රවේදයක් පියට්නාමෙන්. ක්පස්පල් නෞකාවේ ඇති වූ ගින්න මේවන විට බොහෝදුරට පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස්සත්මිරාල් නිශාන්ත උළුගේ තැන්නන මතා පවසනවා. මෙතරක්පස්පල් නකාව පිළිබඳ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය කළ පැමිණල්ලකට අනුව නෞකාවේ කපිතතාන් හා කාරිමණ්ඩලේ ප්‍රකාශ ලබා ගැනීම හෙට දිනේදී සිදුකරන බ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලස්පති අජිත්‍රෝහණ මතා පවසනවා. एकस කාාවෙන් සිදු පරිසර හානිය සම්බන්ධයෙන් පසුගිය විසි තුවවෙ නි කොළम्භ වराय පොලස්ताානය වෙ සमද්‍රීිය පරිසර රක්ෂण අධिකාරයේ නියෝජ්‍ය सामाන්‍ය अधකාकार वරයා විසින් පැමිල්ලක් දුකළ. පැමිල්ල्य සම්බන්ධයෙන් කොළम्භ වරය පොලිසිය විमाර්ශන ආරම්භ කරනු ලැබ. ඒ විमाර්ශषන ආරම්භ කිරීම में අනතුරු අදාළ මුහුදු ජලය සම්පල් රජයේ රස පරික්ෂකවරයා අවෙත අධිකඩ යෝගමත එමුකොුණු ලැබවා එකේෂෙන්ම සමුද්‍රීිය පරිස රක්ෂක අධිකාරිී හවත් මීපා ආයතනෙ සහයෝග ලබාගෙන හෙටදිනේදී මෙම නැවේ කපිතාන්වරයා ඇතුළු කාරිමන්්ලේ ප්‍රකාශ ලබාගැනීමට නමිතවතිබෙනවා ලැබී ඇති තුොරතුරු අනුව නැවේ කපිතාන් වරයා ඇතුළ විසි පස්තෙනෙකට අදාළ පිරිසක් මෙම නැවේ කාරිමන්් ලේ සිටින බෞවට ර්තාාවෙනවා. ස්පර් නකාේ සිද්ධි සහන්දෙන් ඉරි නීතිමය කටිතු පිළිබඳ සාකච්ඡා කරීමට අද නීතිපතිවරයා සමක විශේෂ සාකච්ඡාවක් මේ සිද්ධ සම්හන්දයෙන් පරීක්ෂණ පවත්වන සියලු රාජාආයිත වල සහ, නවක හමුදාපතිතුමාගේ සහභාගිත්වෙන් සිදු කෙරුණ හත්ම මේ නව සුුවසෙන් ගනිිගන්න මුලිම කරන්න තියේ නව ගනිිගටෙ නවත්තල ඒක දත් නොත්ත කන්නෙ ඒ ක්කම කරලතමයි අනෙකවර බහින ඒ සම්මන්න්නේ තමයි මේ සාකච්ාතිබනේ ඒක මකදද ඉදිරි පිව කරන්නගේර. අද පන්දරනකට නැේ තත්ව ඒගටවට ගොක්හොයි ෙඩ හොත් හ සු පහ ැතියන්නේ. දුමාටත් අදුව ගන්න අදවේ මහිතන තවදස්ගේ පැකනකොට මේක සම්පුර් පත්න පුලුව එක මේ සබන්ධය වගකියතු කොට්ාසේ සමන්ද්‍රය කරන. දෙනට තියන ගන්න මේකාරමති බොද කවදකත් මේ මේේස්ථාන මුදවත් න්න. කිසිම ෙල්කාදුවීමට වර්තා වෙන්න හ. මේ තියන තත්වේ හැටියට ගින්න තවද වස්ගේ පැක් කතුල නිමකන පුළොක් තත්ව පේන හිද ම හිතන්න එහම තත්ක දවගේ. මේ අතරයි ජාතික ජලසපත් පර්ේෂණ හා සංහරධන නියෝජිත අයතනේද. අදදිනෙත් නවකාවී ගිනි ගැනීම නිසා පරිසරයටට සිදුව ඇතිහානය සම්බන්ධී. ක්ෂණ කටයතු සිදු කළ. මෙවනට නවකාවේති ව ප්‍රස්ටික් ඇතුළ අපදරව්්‍යය, කොළඹින් දකුණු ප්‍රදේයට ගොඩගසමින් පවති අතර. එමදව්වේ ඉවත්කිරීමට ආරක්ෂකංශ කටයුතු කරමින් සිරෙනවා. මෙ අතර ජාතික ජලසම්පත් පර්ේෂණ හා සංවර්ධන නියෝජිත ආහිතනය, එමස්ථානවලින් නියදි ලබාගෙන ඉදිරියටත් පරීක්ෂණ කටයතු සිදු කරන බවයි, එම අයිතන ජේෂ්ට වි්‍යාචඥ, ආචාරේ දීප්ත අමරතුංග මහතා සඳහන් කළේ. මුලිම මේ ප ලාස්ටික් ්‍රොග තුරට තමයි දියවල් ප්‍රහයට අහු වෙලා ගලාගැෙනකිය නමුත් මේ මෝසම්සුළඟ එක බියවැල් තුරට ගලායාම මාරු වෙලා දැන් දකුණට ගලායාමක් සිදුවෙනවා ඒයේ වන විට අපේ පානුදුර වෙරල තීරේ දක්වා පරේෂණ කටයුතු සිදුකර අදදිනේ පානුදුර ප්‍රදේශෙන් ඔබට කඩුව ගාල දක්වාටයුතු කරන්න අපි බලාපොරත්තුනයි. මෙම ප්‍රදේශයේ දිවරට යුතු සම්පූර්ණයෙන් තහනම් කරඇති බැවින්. ට වෙලඳ පලේ පතින මාලු අනුභවය සම්හන්ධීෙන් බියක් ඇතිකරගත්තයතු නැති බවයි ඒ මහතා බැඩිදුරටත් ප්‍රකාශ කළල. දැනටමත් දීවර අමාත්‍යංශ සහ දීවර දෙපාර්තුමේතුව මේ ගමුවෝ සිට පානුදුර දක්වා දීවර ජන්දාවට මාලු එල්ලිීමට යෑම නවතාතියෙන්. ඔබ අදවසේ මාළුමකට් එකටගහි ගන්න මාලු මේ ප්‍රදේශය එන්නෑ කියලා ඉත්වීරෝවා පිට කියන්න පුළුවන් ඔබ අදවසේ ගන්න මාලු එන්නේෙ අනිවාරයෙන්ම බහුදින දීවර අත්‍රාව වඩින් ඇත දියබෙන් ලබාගෙන මාල් හෝ උතුර ූද ැෙන හද ගේනවා. තමයි ඔබට අදදිනේ මාලු මාකට්ටකෙන් ලබා ගන්න පුළුවන් වෙන්. ඒන්ද මේ ප්‍රදේශයේ මාලු කොහෙත්ම එන්නෑ කිය ලා අපිට නාරායතන විදියට විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කොරෝණ ආසා දෙතයින් දෙදහස් අටස අසු දෙදෙනෙකු ඒ දිනේ මෙරටින් හඳුනා ගැනුණා. එ වගේම පසුගියදා හතරවනදා සිට විසින් නවරදා දක්වා. කොරෝණ මරණ හතලිස් දෙකක් හවුරුවීමත් සමඟ කොරෝණා වෛරසයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව එදහස් හාරසය පහදක්වා ඉහළගිය. ඒ දිේ හඳුනාගත් ආසාධතයන් අතරින් දෙදහස් අටස විසි හදනෙකුම දේශයව හඳුනාගත්තයයි එයතුරින් වැඩිම ආසාධිතීන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කෙන් භර්තාාවන එම සංඛ්‍යාව පන්සසි හතලස් එකක් කොළඹ දිස්ත්‍රික්කෙන් ආධතීන් හරසය හතලිස් දෙදෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කෙන් ආසාධතීන් දෙසිය හතලස් එක්දනෙකු භර්තාාවුණ සෙසු ආසාධිතයන් එක්දහස් හයිසය තුන් දෙනෙකු දිවනේ අනිකු දිස්ත්‍රික්වලින් වාර්තාී තිබෙනවා සුගේ මයි හතරවනදා සිට විසි අටවනදා දක්වා කොරනා මරණ තිස් හයක් සහ ඒදිනේද කොෝනාාමරණ හයක් මෙරටින් වාර්තාාව ඇති බ. රජයේ ප්‍රෘති දෙපර්තමේන්තුනි වේදය කනවා මෙසේ මේගේ හදලිස් දෙදනා අතරින් විස්ති නව දෙෙනෙකු පිරිමි පුදගලින් වනවා. ඉතිරි දහතුන් දෙනා කාතාවන් ඒ සමගින් මෙරටින් වාර්තාාවූ සමස්ත කරුණනාා මරණ සංඛ්‍යාව එක්දහස් හාර්සය පහක් දක්වා හිළගොස්ති වෙනවා යනුව මෙටින් වාර්තාාවන සමස්ත ආසාධතින් සංඛාව එක්ක්ෂ අ සූදහස් පන්සියා අනූතුනක් එතුරින් අලුත්තවුරුදු සමෙන් පසු වාර්තාාවූ ආසාධතින් සංඛ්‍යාව අසුතුන්දහස් හාර්සතිස් හතක් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ආසාධීන් විසි අටහත්සේදහතුන් දෙෙකු තෞදුරටත් ප්‍රතිකාර ලබනවා පුද්ගලින් එක්ෂහතල සටදහස් තුන්සිය අනු එක්තෙකු පුර්ණ සේලබා රෝහල්වලින් පිටවගොස්තිබෙනවා වන විට ්‍රිවිදහමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙනයන්න නිරෝධහයින මධ්‍යස්ථාන පනස් අටක් තුළ පුද්ගලින්, හාර්දහස් හත්ය තිස් අට දෙෙකු නිරෝධහයිනය වෙමින් සිරිනවා. මෙය අතර කොரோුණා වෛරස වැලඳීමෙන් පුවස්නූර ප්‍රදේශ භාවේ සභාපති සුනිල් ජයවීර මහතා අභහව ප්‍රාපත වුණ. මෙයන විට ඒ මහතා හැටවන වයේ පසුන, IDඩ රෝහල්ලේ ප්‍රතිකාර ලබමින් සිරින අතර තුරයි එමහතා මෙලෙස අබභවක් ප්‍රාප්ත වුණේ. රෝනා ඉන්නත් කරන වැඩසට හන තවදුරුටත් සාර්ථක වසිදුවනවා. ඒ වෙනවිට කොවිශිලිත් එන්නතේ පළමු මාත්‍රාව පුදගලින් නවලක්ෂව විසි පන්දහස් දෙසියහතලිස් දෙදෙනකුට බා තිබෙනවා. එමෙන්ම එහිත් දෙවෙන මාත්‍රාව පුද්ගලින් තුන් ලක්ෂ හතලිස් තුන්දහස් අට සිය පස්සෙනකුට ලබාති ඇති බවයි සෞඛ්‍යමා්‍යශය සඳහන් කරන්නේ. සයිෝෆම් එන්නතේ පලමු මාත්‍රාව පුදගලින් හයලක්ෂ එක් දහස් පන්සි අටදිනකුට ලබාතියාවසයි. හි දෙවන මාත්‍රාව දෙදහස් හාර්සය තිස් පස්තිනකට ලබාදී තිබෙනවා ස්පොට් නික් වන්න තේපලළමු මාත්‍රාවද, මෙට පුදගලින් දාහතර දහස් නමස්්‍යසූ හතර දෙෙනකුට ලබාදී අවසන්. කරුණ කළ දිස්්‍රக்கේ හිරියාල වාර්යපුල කොඩුපතියන ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබාදීම අ තිනේ දීසිදු කරෙනවා. එන්නත් ලබාකිනීම සඳහා විශාල පරිසක් පැමිණඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. පிய பிர්‍රதேේலேකம் கோட்டாஷே ചනதாவட்ட சதிත් என்ன ලාத்திීම සිது කවා. ஏ தினைதி எல்பிட்டிய நැගனைகிறர ராமமி ாரி வசமே பாதிஞ்ச, புதுகளின் எදහස් தேசி තිස්தனකட என்னந்தத்தல பாது உண. பேறுவ சௌக்கவாது நிதுහரி கோட்டாஷயே பாதுகடு முன்ஹேனர் பின்ஹே என கிராம சீவா வசம் வுக்கு ජනතவ சந்தான் என்னத் ලபத்தීම ஈ දිயே பிரது කරண. எந்த බபாகினி சந்தඳ ජනතாவத்து ர தெடிவுண ந்துක් පத்தினவா. ඩවෙල ප්‍රදේශ லேකම් කාර්යාලේ කාර්මට් ලේ සඳහා என்னත් කරනය අදතිනය සිද වනවා. ප්‍රදේශ ලඒකම් කාර්යාලයට සම්බන්ධ ග්‍රාමිල් හරින් මෙන්ම සමෘතිහා ආර්ථක සංවර්තන එල්ල දහරින් සඳහා මෙස என்னන්නත් ලබාතීම සිදුවනවා. අක්මීමන බෝපේ පෝදදල ප්‍රදේශ ලක කොටශ ග්‍රමිය කොවිට් කපට සමාජකයන්ටද. ත් ලබාදීම එම ප්‍රාදශ ල කම් කාර්යා ද සිදුකිරුණ. ට පූ පාර්ලවේන්තු මත්‍රී පූජ බද්ධයගම සමිත ස්වාමින් වහන්සේ අපවත් වනාා. අපවත්වන විට උන්වහන්සේ හැට නවනවියෙහි පසෝනා. පූජ්ජ බද්ධේගම සමිත ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනයටත් ශ්‍රලාංකී දේශපාලනයටටත් විශාල සේවාවක්කරතිබෙනවා. එක්දහස් නොවසේ හැට පහවසරේදී පැවිදිවයට ඇතුළත් වූ උන්වහන්සේ බද්ධේගම රතනසාර පිරිවනින් මූලික අධ්‍යාපනය හදාර එක්දහස් නවසේ හැත්තෑ හයේද. ලනිය විශවවිද්‍යාලිට තුළත් වුණ. වශවවිද්‍යාල කාලය තුළ වාමාංශික දේශපාලනයේ නිරත වූ උන්වහන්සේ ගේ ශුෂ්‍ය භාවය එක්දහස් නවසේ හැත්තෑ අටවසරේදී අහිමි වනවා. ඉන් පසුවද ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ පු ජබද්ධයගම සමිත ස්වාමීින් වහන්සේ එක්දහස් නවසයසූ හයවසරේදී. ජර්මණය පැවති තුන්වන ලෝක සංහරධනය පිළිබඳ සම්මන්ත්‍රණයට සහභාගි වනා. ංගලන්තේ ලංක්කෙස්ට විශවි්‍යාලයට ඇතුළුවී සිය උපා දිහ සම්පූර්ණය කරගත් සමිතස්වාමින් වහන්සේ එක්දහස් නවස අනුව එකේදී බද්ධයගම ප්‍රදේශ සභාවේ මන්ත්‍රීවරයකුලෙස තේරී පත්වනා. ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් එක්දහස් නවස අනු හතේදී. දකුණු පලාාත් සභහවටන් වහන්සේ තේරී පත්වනා. දෙදහස් එක වසරේදී ශ්‍රලංකා පාර්ලිමේන්තුට තෙරීපත්වන උන්වහන්සේ. ශ්‍රලංකා පාර්ලිමේන්තු ඉතිහාසේ, ලිේන්තුව නියෝජනය කළ ප්‍රථම භික්ෂුන් වහන්සේ ලෙස ඉතිහාස ගත වුණා. පූජජ බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ පෞද්ගලික රෝහලකදී අද අලුියම අපවත් වනා. කොරෝනාා රෝගය වැලඳීමෙන් පසු ස්වේ ලැබූ උන්වහන්සේ හදිසේ ශ්වසන ආභාදයක් ඇතිවී කරෝහල් ගත කළ බවයි සඳහන් වන්නේ උන්වහන්සේගේ දේහේ පිළිබඳ අවසන් කටයතු අද සවස හයට බද්දේගම ආදහනාගාරයේ දී සිදු කිරීමට නය මිතයි. ආගමික වතාවත් සවස තුනට ද්ධගම නගර ශලාවේදී සිදුකරන බවයි ආදහන කමිටුව සඳහන් කළේ නිරෝධායන රීතීන් උල්ලංගනය කළ වැඩිම පිරිසක් ඒයේ දිනේ අතරංගෝට ගෙන තිබෙනවා. නවසියදා හතර දෙනෙකූ මෙසේ අත්තරඩංගුවට ගෙන ඇති අතර. රථවාහන කීපයක් ද පොලිස් භාරයට ගැනු. සංචිරනස්ීමා පනව ඇතිම මෙබ කාලසීමාවේද එන් ොස්සලකාහරන පුද්ගලින් නීතියේ රහැණට හසු කර කැනීමේ මෙහයුම් වැඩි කරතිබෙනවා කොරුණා ්‍යප්තිය පාරණි සඳහා රජය කෙනයන වැඩ පිළිවෙේ එක් පියවරක් ලස මෙේ අතන කොට කැනීමම් ආතිය සිදුබනවා. ගාල නක්‍රේ මාර්ගබාද යොදමින් සෝදිස්ස කිරීමම් සිදුවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ගම්පහනරයට ඇතුව වනහා පිටවන සියලවාහන ඩිරික්ෂාවට ලක් කරෙනවා. ජනතාවගේ සංචරණය සීමා කිරීම සඳහයි මෙම පියවරකිෙන ඇත්තේ. එෙන්ම දිවන පුා අධදිනේදීත්, සංචරණ නීති උල්ලගනය කරන්නන්සවා මෙුම් ක්‍රාපත්මක වනවා. සංචර්නස්ීම ක්‍රාත්මක වුද නතාවට අත්‍යවශ්‍යවා සැපීමදා කණ්ඩව සිද වනවා. අවසර ලබාධී ඇතිේ චගම அලවෙරතහරால் නිවැස් වලටම එලවල පළතු හා අතවශ්‍යද්‍රවය බෙදාහරීම සිද වනවා. බෞ්්‍යාවදිශරිකේද, සෑම ග්‍රමිලිදහරි වසමක්ම අවරණ වන පරතිී එම කටයුතු සිද වන පවයි, අපවාර්තා කරසඳන් කරන්නේ. සංචරන සීම ක්‍රාත්මකෝ ද අදධිනය සිට රජය තීරුණය කළ පරිදිී දිව වෙන පුා ආර්ථික මධ්‍යස්ථාන වවෘත කරතිබෙනවා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අදදින එලෝලුකිලෝ ලක්ස සය ඉක්ම වූ ප්‍රමාණයක් ලැබී තිබෙන බව තමයි. ම්ඹල්ල ර්ථික ධ්‍යස්ථාන වෙලද ්‍යාපාරිකයන් අප සමග සඳහන් කලේ. මහනුව ප්‍රධාන මාර්ග්‍යයක්ත් තිරිුුණාමලේ ප්‍රදහන මාර්ගයත් සහ අනෙකුත් මාර්ග සියල්ලම්ම එලවොලු ලොරිවලින් පිරි ඉතිරි ගිල්ල තියන විත්‍යය තමයි අප දැක ගැනීම හැකියාවති වෙන්නේ එයනුව කන්ද උඩරට ප්‍රදේශවල ලැමෙන. එවලු සදහා රුපියල් සියය එකසිය පණහා දෙසය එක්ම වූ කිලෝකට තොගමිලක් ඒවාගේ පහතරට ලෝවලු සඳහත් රුපිය එකසිය පණහකටඉක්ම වූ මලක් ආර්ථික මධ්‍යස්ථානය තුළ ලැබෙන විත්්‍යය සඳහන් කරන්න ඕන ඒවාකින් තමයි ආර්ථික මධ්‍යස්ථානයේ සියලූම කම්කරුවන්ට ව්‍යාපාරිකයන්ට වෙළඳ ප්‍රජාවට මේ වන විටත් රජයමගින් ලබා දෙන එන්නට ලබාදී අවසන් වුනා යේ පස්තුරුවේ එනිසා තමයි බොහෝ දෙනෙක් කිසි දුබියකින් සැකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව ආර්ථක ධ්‍යස්ථානය තුළ. හැසිර නාකාරයක් දැක ගැනීම හැකියාව තිබෙනවා ම මේීගොඩ ආර්ථක ධ්‍යස්ථානයටද පිට පළත්ව ට එලවලු ලොෙ හතුලිස් පහක් පමිැමිණිති බඩා මෙම එලවල කුඩල්ලු රතසුවක් පමණියෝදාගනිමින් ග්‍රාමිය ප්‍රදශව අල කිරීම සිද වනවා. බෝකන්ද ආර්ථක ධ්‍යස්ථනය කටයුද සසාහන පදික්‍රාත්මක වවා ජනතාවට අශ්‍යය එලු බෙදා හැරීම කටයුතු කඩිනමින් කිරීම සඳ වැඩ පිව ැක් ක්‍රත්මක. ැපිට පොල ආර්ථි මධ්‍යස්ථානයටද එලවලුතුක විශාල වශය ැීතිබනා ආර්ථක මධ්‍යස්ථාය දිනකිහිපේකට හෝ විවෘතකිරීම කොවන්ටහා පාරිබෝකයන්ට මහත්සානයක් බවයි ව්‍යාරිකයන් පෙන්වාදෙන්නේ. පැලියගොඩ මැනින් වෙනත සංකීරණයේ මෙන්ම මත්සාලවි මධ්‍යස්ථානයේ කටයුතුද ඉතා සාර්ථකව සිද වනවා. මම මේ වෙනවිට රැඳී සිටින්නේ පෑලියකොඩ මැනින් තොග වෙළඳපොලේ. අද උදෑසෙන සිටම මේස්ථාන එවලු තොග ඉතා අවිශාල ප්‍රමාණයක් ලැබිලතින කාරේ අපට දැකගන්නට පුළුවන් වනා. ඒකම අද දවසේ අවසර ලැබෙන්නේ එලවලු තොග රැගෙන යන වෙළඳුන්ට පමයි ඒනිසා එලවලු තොග මිලදී ගැනීමටත් අද මේස්ථානට වෙළඳුන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින ආකාරයක්ත් අපටම මෙහිී දෙදකගන්නට පුළුවන් වවා. ඇතර වය ගොඩ විශාර්ක ධ්‍යථනයේ වැඩිමිට එවලු අලවි කල ව්‍යාපාරිකැන් වැටලීමේ මෙහවමක් පාරිපෝගිකාආධිකාරිය ්‍රාත්ම කලා ජනතාවකින් ලැබුණ පැමණිලිවට අනුවයි මෙම හදිස්සේ වැටලීමම් සිදු කරුණේ. ගල. සාධරන්න බිලට එලවලු අලවි නොකරන්නේ නම්. ලොල් ඇත අප සුහරවාය වන බවට දැනුම්දීමෙන් පසු ්‍යාපාරිකයන් අඩු මිලට ඒවා අලවි කිරීමට පියවර කත්තා. ආර්ථක මධ්‍යස්ථාවුවටඇලවු හතුර අල්ලව කිරීමට මෙන්ම මිලතේ කනීම පැමිණ වාහනවලට කිසිදු බාාව ඇතිවන්නේ නැති මවයි පොලිසිය පවසන්නේ. අදදිනේත් හෙටදිනේත් ආර්ථක මධ්‍යස්ථාන තොග වෙළඳ මධ්‍යස්ථාන විවෘර්තෝ පවතිනවා ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණින වාහනවලටඒවගේ මාර්ථික මධ්‍යස්ථාන වලින් බාන්්ඩ රැගෙනයන වාහනවලට, ආර්ථික මධ්‍යස්ථානවලට බණ්ඩ රැගෙන විත් හිස්ව යනවාහනවලට, බාධාවකින් තොරව ගමන්කිරීමට අවස්ථාවල බාදල් ලෙස දිවයිනයේ සියුම පොලිස්ාන වෙත පොලිස් මුලස්ථනය මගින් දැනුම් දීතිබෙනවා. යයාම් අවස්ථාවකති පොලිස්ව ධරින් මෙ වැනි රතියක්ත් නැවැත්ව ඔවුන් සසාත යුත්තේ ඕුන් මෙම බාන්්ඩ රැගෙනීමට හෝ බාණ්ඩ රැගෙනවිත් තාපසු යන බව පමණයි කෙසේ වෙතත් මෙම ආර්ථික මධ්‍යස්ථාන වෙතින් බා්ඩ ලබාගන්න ආයට ඉන් තම ප්‍රදේශවල ඩිලිවරි සේවාවල් පෞත්වාගෙනනයාමට හැකිිය අක්තිබෙන. ච ීමම නවති ම කාලයේද ජනතාවගේ අ්‍යවශ සේවන් සැපීම මෙන්ම රෝක ්‍යපති පාලනයේ සඳහා පොලසිේ ගෑන වැඩ පිවෙට සියලදනාකගේ සහ අත්‍යවශ ව අමාත්‍ය සරත්වේෙන සේකරමහතතා පවසනිවා. මාන්‍යවස්ථාවලද සමහර පොලිසිනිල්ධාරී ජනතාවට සැරපලු ෂාකාරෙන් ක්‍රියා කරනෝ කටහරකෝ. ඒක සම්පූර්ණම වැද ඒය පොලිසියට. අප කිිල්තියක් තමයි අත්කාදෙන් තවන් පොලිසිනිල්ධාරට රද්ද අපි ැඩිව ක්‍රියාකර තිබෙන කරමින් යන. ඒවගේම තමයි සාමාන්‍ය ජනතාවට හැමතිස්සේම ගඩුසරු ඇතිව කටුතු කරන්න කියල තමයි අපි පොලිසිනිල්ධාරීට දැනවත් කරතියන. පාරේ ඉතා රාජකාරිතා හොඳින් රාජකාරිර පෑගලනක් හිටගෙනන්න උන් සමාට වතරෙක් බොඩනෑ ොයිලෙට්ට ඇන්නන ඒවගේ විවිධ දුෂ්කරාම් මධදේ රාජකාරිකරනයගේ මාන සිකත්වයක්ත් මගේ තන්න ජනතාව. ේරුන්ගන්නන එමන අපි දෙගොල්ලම්ම දෙගොල්ලන්ටම ගරුසර ඇතුව ගෞරුව කරමින් අන්‍යඕන අවබෝධයෙන් කටයුතු කොත් මගගේ තන්නේ මේ තත්ත්ය මග හරින්න පුුවන්. ජනපති ගම සම පිසඳර වැඩස් සටහන පළධර්මන් ක්‍රාමය නිවාස එකසිය දහතුනක් ඉදිකිරීම සඳහා සැලසුම් කරති බෙනවා. ජනපති ගමසම පිසඳර වැඩසහනනි හයවන්න ක්‍රාත්මක කෙරුණේ මැදිරිගිරිය ප්‍රදේශේී. ඒ පසුගේ ජනවාරි දහසේ වනදායි. ඒදී ජනතා විරිපත් කළ ගැටලු කරෙහි ජනාධදිහිපති ගෝටාබේරජ පක්ෂ ැතුමා ැඩියාවවදහනයොමු කළ. මෙ අනූ මදිරිකිරිය බිසෝපුර දහම්මඇව ගමානී, නිවාසේ කසේ දහ තුනක් ෙදි කිරීම සඳහා වශ්‍යකට තුසු ඇවලීම සඳහා, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාපියවරගත්තා. දහම් ඇව ගම්මානය අංගසම්පූර්ණ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි අරමුණයි. මාර්ග කිලමීටර අටක් කාපට් අතුරා සංහරධනය කිරීමදමය අනූ සිදුවනවා. නිවාස සංහර්ධනය සඳහා ආදාාරලබාදීම ඇතුළ ව්‍යාපෘති රැක් මීට සගමීවක්‍රියාත්මකයි, මෙම අවස්ථාවට රාජ තවරු කිහිපදෙ දෙක්ව සිටිය. තු ార్ టి పන ార్ టి కపట్ ల නිවා ాతయන් හර වල් కస හතු క ක්క్ష හ ా නි స మత్యන් ర ද ా కడ නිවා ట විస్్ ක් . కో వ ికా ా හ ాత ాి క్ త නనుకో ම් ුණ మ డ ප. ම න්න ගො కసර මනිස. එමනිසුට ගයක් හදාගඩ සරංවත් තත්වයක් නෑ අපි ගොඩක් ස්තුතියවා ඇතුමාට අපිට මේ කරන උදවුත්. ජනතමත්ත වව ලබට ගවල් ද හම යිදනවා වා ය බට බොහ තන්ත සයි යනති ය හරිගසාන අපට එක්ුණු බදෙ කියලාම විස්සාස කරන්න. ජනපම අපේ ගමට ඇවිල් අපි පුරුන් දෙලා ගේැ ජවල් හදල දිනවා කියලා ඒකක් හී නවගේ අම පිට දොකු පනක් හබ මාල. දහ විසි දෙක වරේ පල ව නිස්ශ්‍රේණයටට සෙසුන් ඇතුළත් කිරීමේ අයුම් පතසහ ඊට අදාළ උපදෙස්පත්‍රකාව නිකුත් කරතිමෙනවා. අධ්‍යාපන නාමාත්‍යංශයේ නිල වෙබ අඩිය වන ww.moe.gov.lk වෙත පිවිසීමෙන් එම අයතුුම් පත සහ ඊට අදාළ උපදෙස් භාගත හැකි. සම්පර් කලා තුම් පත් අදාළ පාසැල් ප්‍රදහනන්ට බන ජනි තිස්වවැනිදිනට පෙර ලියාපදිංචිතපෑලෙන් යොලියතු බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා. මෙ අතර කරුණා ව්‍යසදෙන් රටම පීඩාවට පත්ව ඇති මොහතක එම රෝගීන්ට හා ඔවුන්ට සත්කාර කරන සෞඛ හා ආරක්ෂකංශයේ සේවකන් වඩුවෙන් උපකාර කිරීමට බොහෝ දෙනා ඉදිරිත්ව සිටිනවා. ලසියතු ආක්ෂකංශ මෙන්ම සෞඛ්‍යංශ ක්‍ර්‍යාත්මක කරන මෙම වැඩපිළිවෙලට බහෝ දෙනා සහය පළ කරනවා. අදත වෙස්ක්ලා පේට ලබුණ මුදල්ලයොදවා ගම් පහ දිස්්‍රක්කේ සෞඛක යිද කාරල සේවේ කරන. එක්දහස් අටසයක පිරිසකට සෞඛ්‍ය රක්ෂි උපකරන ලබාදීම මෙයනුව සිදුකෙරනවා. රාජමාත්‍ය ලසන් අලගේවන්න මීරිගම සුලංකා නිදහස් පක්ෂංවිදාායික, සුනේත්‍ර සමකෝයන මහත්ම මහත්මීන්ගේ පදහනත්වේෙනු මෙම කටේතු සිදු කරුණන. නොරෙල දිස්ශ්‍රික්කෙ හල්වල සේ කරන සෞඛ්‍ය කාය මන්ඩලේ පහසුව වෙනවින්. අවශ උපකරන බාදීම, අමාත්‍ය සී රත්නායක මහතා පියවර ගත්තා එම උපකරන දිස්ට්‍රික්ලකම් ජPK නන්දන මහතා වෙත බහර දුන්නා කෝරනා රෝගින්ට ප්‍රතිකාරන ධ්‍යස්ථාන සඳහා අවශ්‍ය මෙට් පන්සියක්ක් ලබාදීමට දොඩංගුඩ ප්‍රදේශ සභහ පියවර ගත්තා එම ප්‍රදශ සභාව සේවකන්ගේ හා පරිත්‍යගශීලීන්ගේ ආදහර ඇතිව සම්පාධනය කරගත් මෙමට්ටතගේ දොඩංගොඩ ප්‍රදේශභාවය සභහපති ටෙනිල් විශ්වසාන්ත හා ශ්‍ර ලංකා පොදුජන පෙරමුණේ මතුගම ආසන සංවිධහයක චන්්‍රභහනු අධිකාරෙන්මන මහතුරුන්ගේ ප්‍රධහනත්වෙන් පරිත්‍යාගකිීම වැඩ පිළිවල ආරම්භ කෙරුණ. ංචරන සීම හේතුවෙන් ජීවනෝ පාය අහිමිිය සිරින අඩුවාදාෑම් ලාබි පවුල් දෙසය පනහක් සඳහා වේලි ආර්දව ඇතුළත් ආහාරමල බදීම ශ්‍ර ලංකා පපදජන්න පෙරමුණේ කොළම දිශ්‍රික් සංවිධයයි. මදෂාන් හරින්ද්‍ර මහතාගේ ප්‍රධහනත්වෙන් සිදු කෙරුණ. ගොඩගම ගාමිීපුර සහ පනාගොඩ පැලෑඳ ගොඩ රනවිරුගමයන ගමාමනවල පවල් සඳහා මෙසේ ආදර ලබදීම ටයිපේවරගත්ති. මහනුවර ගඟවටකෝරලේ ප්‍රදේශශ බහව හාරගම ශ්‍රී ජයසමනාරාම විහාරස්ත ශක්තිතරුණ සංගමයක්ක සංවිධනක. සුවදනි උසු බෙදාහරේ වැඩ පිවෙල ක්‍රියාත්මක කෙරුණා ඒ එම ප්‍රාදේශය සභාවය සභහපති සුභහෂ යටවර මහතාගේ ප්‍රධානත් වෙනුයි ඒත්මගින් ස්වාද රපා නි අධ්‍යාන ප්‍රධන පෝ්ි ප්‍රකාශය මෙතකින් න්නේ මාවට පත්ව වවා අප යලිත් තම වන්නේ පෑන් පැපවත්සම් සුබ දවස.